සුදානම් වෙලා ඉන්නවා සුන්දර ඉරිදාවත් එක්ක එකතු කරගන්න. එහෙනම් අපි මේ අවසන් විශේෂාංගේ අපි විශේෂාංගේ ආරම්භ කරන්නයි සුදානම් වෙලා ඉන්නේ. හැමදාමත් වගේ කලාවට ලොකු ඉඩක් අපි වෙන් කරනවා අපි විශේෂාංගය තුලින්. නැතිනම් අපි මේ කලාව පිළිබඳව කතා කරනවා වගේම කලාකරුවන් දෙපළක් පිළිබඳව කතා කරනවා කියලා දන්නවා. අද කතා කරන්න සුදානම් වෙලා ඉන්නවා මේක කියලා නිම කරන්න බෑ. නර්තනය ගැන කතා කරන්න තියෙනවා, සංගීතය ගැන කතා කරන්න තියෙනවා, රංගන ශිල්පීන් විදිහට ඔවුන්ගෙන් කතා කරන්න දේවල් තියෙනවා. මේ හැම දෙයක්ම කතා කරන්න සුඳුරු මිත්‍රයින් දෙදෙනෙක් තමයි අද දවසේදී අපේ කතාබහට එකතු කරගන්නේ. හරි නේද මං කිව්වා? හරියටම හරි. මට දකුණු පසින් ඉන්න කෙනා පිළිබඳව මං අමුතෙන් කියන්නට අවශ්‍ය කරන කාරණාවක් නොවේ. සිනමාවේ ඇය ලබා දුන්න දායකත්වයේ ඉහළ තැනක තබන්නට පුළුවන් දක්ෂ නිලියක්, ඒ වගේම බොහොම ආදරණීය චරිතයක්, හැමදාමත් සිනහ වෙලා ඉන්න කෙනෙක්, කවදාකවත් වියපත් නොබන තාරුණ්‍යයක් ඇය සාරුව සතුව තිබෙනවා. අපි හැමෝම ආදරය කරන නිලන්ති ඩයස් අපි සම්බන්ධ කරගත්තේ. ආයුබෝවන් සුබෝදසන. ආයුබෝවන් සුබෝදසන. නිලන්තිට එහා පැත්තෙන් ඉන්න කෙනා පිළිබඳ කතා බහ කරනකොට කියන්න ගොඩක් දේවල් තියෙනවා. මට එහා පැත්තේ මහර්ගත් තිනා වෙනවා. ඇත්තටම මේ ප්‍රහසන රංගන කලාව පිළිබඳ කතා බහ කරනකොට අපි යම් යම් අවදීන් පිළිබඳ මම මේ කාරණාව කිව යුතුම නිසා මම මේ ප්‍රවේශයක් විදිහට කියන්නේ. අපි අවදීන් පිළිබඳ පසු කරගෙන එනකොට සමහර චරිත අපිට හමු වෙනවා. ඒ චරිත අංක එකේ තබා අපිට කතා බහ කරන්න පුළුවන්. සමහර අය ජීවිතුන් අතර නැහැ. සමහර පුද්ගලයන් ජීවිතුන් අතර සිටිනවා. සමහර අය අපිට මුණ ගැහි සිටිනවා. සමහර අය අපට මුණ ගැහි නැහැ. නමුත් මම බොහොම ආදරයෙන් ගෞරවයෙන් යුතුව කියන කාරණාවක් මේක. අපේ කාලයේ ප්‍රසන්න රංගනය පිළිබඳ කතා බහ කරනකොට අංක එකේ ශිල්පියා තමයි එහා පැත්තේ ඉන්නේ. එතනින් එහා වෙන කතා දෙකක් අවශ්‍ය නැහැ දිනුවන් සේනාරි. බොහොම ස්තුති පිසි. වෙන 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 වචන නැහැ කියන්නේ. වෙන වචන නැහැ. දැන් කොහොමද නෑනවා. දැන් ඒ වගේ තමයි. අනිවාර්යෙන්ම. ඒ වගේ තමයි සංගීතය ගැන කතා කරනකොට ඉතින් අපිට හැමදාමත් සංගීතයෙන් රසවත් කරන්නේ ශෂික අතපත් බොහොම ආදරේ. ශෂික ලස්සනයි. ලස්සනයි. අපි ආපු හින්ද ලස්සනයි. නෑ කොහොමද කී සතිය කිව්වා නිලන්තියක් කෙන නිසා ලස්සනට නෑ කිව්වා. මම මටත් ඒක එකතු කරන්න මම දන්නේ එනවයි කියලා. නැත්නම් මම මිටර ලස්සනට. මං හිතුවේ මං තනියෙන් ඉන්නේ කියලා. මං දැක්කම පස්සේ මම ඒක තනි වෙලා නෑ. නෑ ඒක නිසා. ඔයා තනි වෙලා නෑ. නමුත් තව ටිකක් කළාද සඳ තනි වෙලා ගියායි. ඉතින් කොහොමද ජීවිතේ කියමු විස්තර ටිකක්. ජීවිතේ හොඳින් ගත වෙනවා. ඉතින් දැන් මං හිතන්නේ චුට්ටක් දැන් කොරෝනා වලින් පස්සේ පොඩ්ඩක් දැන් පොඩ්ඩක් කාර්ය වැඩ කරන්න එනවා. ඉතින් දේවල් කාර්ය බහුල වෙනවා. දැන් මං හිතන්නේ ඉදිරි මාසයේ දැන් කොහොමටත් දැන් අවුරුදු සීසන් එකෙත් ගොඩක් ෂෝස්ුයි ඒවයි දැන්ටම බුක් වෙලා තියෙනවා. ඉතින් කාර්ය බහුලයි දැන් මේ දවස්වල ටිකක්. ඒක නැටුම නැවතිලා නැහැ නේද? හැමදාම නැටුම නැවතින්නේ නැහැ. හැමදාම තියෙන නැටුමට මොකද මම නැටුමට හරි ආදරය කරනවා. එන මාසෙ නැටුම හින්දාද මං හිතන්නේ මේ වයසට යන්නේ නැත්තේ නේ? අපි කියන හැමදාම තරුණකම රැක ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හැඩය එහෙම වෙන්නේ මූණ කොණ්ඩේ අපි කියන මේ කිසිම හිට වෙන්නේත් නැහැ මහත් වෙන්නේත් නැහැ සයිස් එක ගිනුත් එක ගානමයි. හරි නේද මම කියනවා? මම මේක තමයි මගේ හිතවා කියනවා වගේ. අපිට කියන්නේ බැල දේවල් තියෙනවා ඒ වා කියනවා. මම කියලා දානවා නැක්කනේ. අපිට සංගවල් ගැනීම කතා කරන්න අයිතියක් නැහැ. ඔව් මෙහෙම දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් ගැහණු වර්ණනා කරන්නෙත් නැහැ. ඔව් ඒකත් වාගේ. ඔයාගේ හොඳ ගතිගුණත් එළියට ආවා එකේ. සහ අනිත් එක ඔයා කියපෙන් අපිත් පොඩි මොකද්ද තෘප්තියක් හරි ගියා. නේද? මං හැම නැටුම හින්දා නේද එහෙම වෙන්නේ නැති කියන්නේ නේද? මං හිතන්නේ ඔය ඇත්තටම ඉස්සෙල්ලාම රංගන ශිල්පිනියක් වුණාම ඉතින් ෆිගර් එක මේන්ටේන් කරගන්න ඕනේ. ඩාන්සින් උත් කරනවා. ඉතින් දෙනුවන්ගේ ෆිගර් එක දැක්කම මොකද දෙන්නේ? නෑ මගේ බී 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 කියන්නේ නෑ. එයාට දැන් එයාව බලන්න අපි ආස එහෙමනේ. දැන් මෙහෙම ඇට කෝටු වෙලා ඉන්න. එතකොට දැන් එයා ස්වීට් එකද ඉන්නවද? එයාගේ එයා ස්වීට් වගේ ඉන්නවනේ නිකන්. ඒක මහත්නේ මේ චබි නේ කියන්නේ. චබි. දෙනුවන් කොහමද ඉතින් ජීවිතේ වැඩ කටයුතු කොහමද? කලා කටයුතුද පෞද්ගල ජීවිතේ? හැමදේම හැම එකක්ම කියමු. ඔයා කැමති දේ. දෙකම එක වගේ තමයි. මං ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් සරලව ගන්න කෙනෙක්. ඉතින් පෞද්ගල ජීවිතය ගත්තත් බිරිඳ දරුවා දෙමව්පියන් ඒ පිරිසත් එක්ක බොහොම සතුටින් ඉන්නවා. ඒකට වෘත්තීමේ පැත්තෙන් ගත්තත් ඒ නිර්මාණ ඇතුලේ
මම වෙලා බොහොම සතුටින් සාදාවනම ජීවත් වෙනවා. ඉතින් දෙනුවන් ඔයාට අපේ අපේ අම්මා හරි කැමති. මාත් අම්මට ගොඩක් ආදරේ. අම්මා දන්නවා එයා හරි රසවත් ඔබගේ වැඩසටහන් බලනවා. ඒක හරියට තෘප්තිමත් ඒක විඳිනවා. ඔව්. මම හිතන්නේ ඔහොම ලිහිසි නැහැ හැම කෙනෙක්ව පිනවනවා ඒක. ඔව් ඒක ඒක පිහිටීමක් වෙන්න පුළුවන්. අවංක වීම තමයි මම හිතන්නේ. මම දැන් නිර්මාණයේ අවංක. ඔව් දැන් මම මේ කියන්න හිතපු කතාව මේ කියන්නේ දැන් ඔබ තුමා කලින් අජන්ත වංශිංහ මහත්මයා ගැන පොඩි මතකාවදිනයක් කරානේ. දැන් ඒක ඇත්තටම මමත් එතුමාට ගොඩක් ආදරේ ප්‍රිය කරනවා. හැබැයි ඔබතුමා ඒක කරපු විදිහත් එක්ක අපිට තව ඒකට ක්ලෝස් වුණා වැඩි වුණා කියලා මම කිව්වද ඒක මන්ද නැහැ මේ වුණාද කියන එක. ඒ කියන්නේ ඒකත් අපි වගේ කරන්න ඕනේ. අපි හැමෝම අපි මේකට අවංකයි නම් අපිට පෙරලා ලැබෙන්නේ හොඳ දේම පමණයි. ඉතින් මම හිතනවා නළුවෙක් විදිහට මම ওই ප්‍රහසනය සම්බන්ධව තියෙන්නේ මම ඒක විඳිනවා නම් ඉතින් මම ඒක සතුටින් කරනවා නම් ඒක අවුට්පුට් එකත් ඒ විදිහම තමයි. මගේ ප්‍රශ්නයක් අහන්නකෝ. මමත් ආසේ දිනුවන්ට ඇයි කියලා අහන්නේ. ඇයි යා කියන්නේ ඇයි දෙයියනේ ඇයි මගෙන් කවදාවත් අහන්නේ නැන්නේ. මම කියන්නම් මං හරි ආසේ කියුට් හින්දා. අනේ ඩාලින් ෂෝ කර ලස්සනයිනේ කතා නේ මේ කම්බල පොඩ්ඩක් මිරිකා. ඔව් මටත් හැමදෙස්සම හැබැයි අපේ වයිෆ්ට දැන් ඒක එහෙම ගානක් නැහැ. අයියා දැන් මිරිකලයට ඇප්පා මුල් කාලේ තිබ්බා ඒ යන්න යන අඩු මුනිපුඩි මාක්කේකුත් තියෙනවා. හරි අපි ගීතයක් අහමුද කවුද කියන්නේ? මෑණි ඉතින් අපි ගායිකාව නේද? මම ගායිකාවක් නෙමෙයි. නෑ වානේ බැලදයක් නෑ සිදු. මොකද කියන්නේ ඉස්සලා සිද්දුව? මල්වරේ විදිහට. හරි. මල්පි විදෙන. මල්පි. මල්පි විදෙන. හරි. පෙරම් පුරා මග
දයාටනේ කතා කරේ. එක මොහොතකයි දෙනුවන් කියලා තිබුණා නම් මං එනවා. දයාටනේ කතා කරේ. අමතකුන්. ඇයි තව නාවේ දයාටනේ? ඇයි නෝ නාවේ දයා. දයාට කතා කරලා හරිනේ. දයාට කතා කරපු හැම වෙලාවකම මට යන්න විදියක් නැහැ. දයා ඔය එක වෙලාවක හරි ඇයි තව නාවේ දයා කියලා නොකිය තිබ්බනම් මට එතන හරියෙන්ද හැම වෙලාවෙම කිව්වා දයා තමයි ආවෙ නැත්තේ සුදු හරි දැන් මේ මම නිරන්ති අක්කයි පැත්තෙන් අහන්න දැන් බොහොම හොඳ හිතවත් යාළුවෙක්නේ රංගන ශිල්පියෙක් විදිහට දන්නවා ඒතකොට නිවේදකයෙක් විදිහට දන්නවා අපි දන්නේ නැති ඔබ දන්න මොනවද දේවල් තියනවද ගොඩක් දේවල් තියනවද දෙනවා දැන් මෙයානම් එහෙම එකක් දෙයක් දන්නේ නැහැ දැන් මම මේ අහන්නේ දැන් කියලා මීට කලින් කියලා නැති මොන හරි තියනවද අත්දැකීම දන්නේ අපි දන්නේ නැහැ මේ පුතේ එහෙමනම් මම දන්නේ ඇත්තටම මෙයා හැබැයි ප්‍රෝග්‍රෑම්ස් වලට ආවහම දැන් හරිම කලර්ෆුල් ඕනම කැරක්ටර් එකක් දැන් මම මෙයාත් එක්ක වැඩ කරලා තියෙන ගොඩක්ම රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් වල ඉතින් ආවහම හැමදාම මාව වර්ණනා කරනවා. ඒ කියන්නේ අර කැමරාව ඉස්සරහා වගේම තමයිද පිටිපස්සේ පිටිපස්සෙත් හරි හැමදාම වර්ණනා කරනවා හිතේ. ඇත්තට වර්ණනා? නෑ නෑ ඇත්තටම වර්ණනා කරනවා හිතේ මුකුත් කොහකම ජීවිතේට ගෑවිලාවත් නැහැ. මේ හැමදාම මම රියැලිටි මම ප්‍රෝග්‍රෑම් වල හිටියාම මාව මේ උසස් කරලා මාව ඒ කියන්නේ දැන් අපි හැපිනේ ඇත්තට මොකක් හරි කරලා කාගෙන් හරි මොකද දැක්කොත් හොඳයි කියන්නේ ඔව් ඇප්‍රීෂিয়েට් ඒ කියන්නේ අහන්න ඉතින් මෙයා හැමදාම උසස් කරලා උඩම තියනවා ඉතින් ඒ සතුට මම හිතන්නේ ඒ සතුටම ඇති එයාටත් ඒක ලොකු පිනක් ඉතින් හැමදාම හරිම හොඳයි ඕනම කැරක්ටර් එකක් මේ ගෑනු කැරක්ටර් එකක්ද මහලු කැරක්ටර් එකක්ද ඒ කැරක්ටර් එකටම යනවා අපි එයා කරනේව රස විඳිනවා ඉතින් මගේ හොඳ Thank you darling දැන් අපි බලාපොරොත්තු නැහැ අතාලන වැඩිද මන් දන්නේ අපි බලාපොරොත්තු නැහැ ඔහොම පිළිතුරු ඔව් ඒක තමයි අපි චුට්ට වෙනස් එකක් දෙයි කියලා ඔව් අපි හිතුවා නිකන් ওই පිළිතුරු ටික මහ රස මතකයක් වුණ හරියි කියලා අලං කියව දෙනවන්න හොඳටම වර්ණනා කරලා නෑ ඇත්තටම කියන්නේ නෙමෙයි ඔව් ඇත්තටම කියන්නේ නෙමෙයි ඒකනේ දැන් මට පේන්නේ දැන් දෙන්නම දෙන්නගෙන කියලා හැබැයි අතල්ලන්නේ නෑ නෑ මං මට අවස්ථාව දෙන්න කියන්නේ ආ ඔව් කියන්නේ දැන් මම ඇත්තටම කියනවා නම් මේ අපි මෙහෙම කතා කරා ජේෂ්ඨ නිලියෙක් නෙමෙයි ඇත්තටම කියනවා මේ අධ්‍යක්ෂ වයස අඩු වුණාට වැඩ වලින් ගොඩක් කරපු කෙනෙක් මම ආපු කාලේ ඉඳන් මෙයා ළඟපාව චිත්‍රපටිවල මම පොඩි චරිත ළඟපාලා තියෙනවා මේ නිහතමානීත්වය කියන එක දැන් මේ මං ගැනම අයිත් මට කියපෙකම රිපීට් කියනවා නෙමෙයි මං එහෙම කෙනෙක් නෙමෙයි ඇත්තටම දැක්ක දෙයක් කියන්නේ නිලන්ති කියන්නේ ඇත්තටම හරිම අහිංසක නා කෙනෙක්. කවදාකවත් ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැහැ. ඔය හිනාවමයි තියාගෙන ඉන්නේ. මොකද අපි වැඩ කරපු රියැලිටි ෂෝස් වල එහෙම වැඩ කරන්න බෑ. ඒ කියන්නේ ඒ වතුරේ ගැටන ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ ඒ තරඟකාරීත්වයක් තියෙනවනේ ඒක ඇතුලේ. මම හිතන්නේ කිසිම කෙනෙක් මෙයාට මුකුත් මේ වචනයක් හරි කියන්න නැති කියලා. සහ මේ ශේෂ්ත්‍රයේ තරහකාරීකමක් ඉන්න නැති කියලා. කිසිම කෙනෙක් ගැන කිසිම දෙයක් හොයන්නේ නැති තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ඒක මම වුණත් මෙයා දකින කාලේක මට හිතුන්නේ නැහැ. අවුට්ලුක් එකට හිතුනේ මෙයා හරිම විනෝද බව කැරක්ටර් එකක් කියලා. එයා හැම කෙනෙක් නෙමෙයි. එයා ඩාන්සර් කෙනෙක්. දක්ෂ නිලියෙක්. ඇත්තටම මේ හරි සයිලන්ස් කැරක්ටර් එකක්. හොඳයි නේද? අපිත් සයිලන්ට් වුණා. බලන්නකො මං ගැන මම දන්නේ නැහැ. ඒක තමයි එක්කෙක් පුද්ගලයන් දරන මත නේ. දැන් අපි මවන චරිතය තමයි අපි එළියේ තව කෙනෙක් කතා බහ කරන්නේ. ඒ මවන චරිතය හොඳ සාධාරණ බොහොම නිහතමානී සරල චරිතයක් වුණොත් විතරයි තව කෙනෙකුට වර්ණනා කරන්න පුළුවන්කමක් නැහැ. ඔබට නැහැ. නැත්තම් නිහනව ඉන්න පුළුවන් නේ. ඔව් නැත්තම් මුකුත් නැහැ. කිසිම දෙයක් කියන්න කිව්වෙ නැහැ. ෂේප් කියන්න පුළුවන්. කියන්න පුළුවන්. හැබැයි තව තැනක ගිහිල්ලා අපිට ඕන නම් පොඩ්ඩක් බණින්න හරි පුළුවන්. අපෝ එයා මෙහෙම එන්න කියලා. නමුත් එහෙම නැති වෙන්න මම හිතන්නේ එහෙම හරි ශේෂ්ත්‍රයේ මෙහෙම අඩුයි. ඔහොම ජාතිත ඇත්තට මම කියන්නේ. දැන් අපිට උනත් ඔබ දෙපළ පිළිබඳව තව තැනකදී අපිට බොහොම වෙන ආකල්පයක් එනවනේ. පුළුවන්. ඒක ඇත්තට විදිහ සතුටට. නමුත් රසමුසු අත්දැකීම් තියනවා දෙන්නගේ. මෙහෙම අපි රියැලිටි වල වැඩ කරලා තිනවා ඉතින් ඒ වල අත්දැකීම් තියෙනවා ඒක කියන්න බෑ ඒක වැඩි ඒක තමයි තව මාධ්‍ය ආයතන කතා ඒක තව ප්‍රවීණ ජේෂ්ඨ ආධුනිකයෙක් කතා ඉතින් ඒව කියන්න බෑ අපි නිකන් මේකෙන් උන පස්සේ අහන්න මං කියනවා මේකෙන් පස්සේ මොකද මෙයක් දන්නවා ගොඩක් දේවල් කියන්න පුළුවන් જાති එකක්වත් නැද්ද අර ලොකු ඒවා කියන්න බෑ මොකද වැදුමුත් නිහාලි මේක ලයිව් නේ අපි ඒකට සකපමු අපි දෙන්න නීක් කියලා කියනවා මෙහෙම කරන්න අර ටික කපන්න මම ඇත්තටම මතක් කරන්නේ මම ලස්සන කතාවක් කියන්න ඕකේ දැන් මේ පස්ස මේකෙන් පසුව ලයිව් එකේ පස්ස හොඳයි හරි අපි තව ගීතයක් රස විඳිනවා අපි තව ගීත කීපයක් තියෙන නිසා කවුද කියන්නේ දෙනුවන් කියන්න මම කියන්නම් කියන්න කියලා නම් කියනවා ඔව් මොකද සුදු ස්වභාවතිය අසෙසු හරි එහෙම ලොකුට සින්දු කියන්නේ බෑ ඉතින් Thank you.
සිටින තැන යස ඉසු පිදුණු තැන සිරි දෙවුදු සිටින තැන ළඟම ඇතේ දුරක නැතේ ළඟම ඇතේ දුරක නැතේ අපි යන්නේ ඒ පාරේ යස ඉසුරු පිදුණු තැන සිරි දෙවුදු සිටින තැන යුක්තිගරුක අතීතයට කැන්දන් යමි මම දසරාජ ධර්ම කළ තෙජරාජ පුතුන් නැත ඇස්සිදිරියේ ඔබ ළඟ ඇස්සිදිරියේ ඔබ ළඟ අතීතයේ ස්තෝරුව එදා ඉඳන් මම නිදි මර මර මුර කොට බහිරව බිලි පුද කොට රැකගත්තේ නුඹලට රැකගත්තේ නුඹලට යස ඉසුරු පිරුණු තැන සිරි දෙවුදු සිටින තැන යස ඉසුරු පිරුණු තැන සිරි දෙවුදු සිටින තැන රජවරු රජ මැතිවරු රජ රාජ බිසෝවරු කළ කෙලි සෙල්ලම් දැක තව තෑගි දියන් මට හොඳ කාසි දියන් මට හොඳ කාසි දියන් මට රජවරු රජ මැතිවරු රජ රාජ බිසෝවරු කළ කෙලි සෙල්ලම් දැක තව තෑගි දියන් මට හොඳ කාසි දියන් මට හොඳ කාසි දියන් යස ඉසුරු පිරුණු තැන සිරි දෙවුදු සිටින තැන යස ඉසුරු පිරුණු තැන සිරි දෙවුදු සිටින තැන ළඟම ඇතේ දුරක නැතේ ළඟම ඇතේ දුරක නැතේ ගේ ලූෂන් බුලත් සිංහල මාත්‍යය මතක් කරන ඇතුමාගේ පද රචනය වගේ ස්ටින් මුණසිංහන්ගේ සංගීතය අපි හල තියන මේක රොඩ්නි වරණකුල මහත්මය කියන මුතීට පෙර කවුරුට කියලති නොකොමනත් ලස්සන කිවවා මේ එක පාටම උදේ නැගිටගෙන පොඩ්ඩක් අමාවෙන්නේ පොඩ්ඩක් තාම වචන 2003ක් කතා කරේනේ මං මීලා අපි හොඳට කියවලා මිනිස්සුනේ හවස් වුණාම තමයි මේක කියන්න පුළුවන් මේ නොසිතූ වෙලාවක මට අවස්ථාව ලැබුණා සමා වෙන වැඩීම් සිද්ධ වුණා කිසිම වැඩීමක් නැහැ නේ ඔව් කිසිම වැඩීමක් නැහැ හොඳටම වුණා නෑ මම මේ හොරෙන් බලාගෙන හිටපු දෙයක් ගැන කියන්න යන්නේ දැන් දැක්කද ඉංගි බිංගි පානවා නෑ මම දෙන්නේ ඔව් දැක්කද මේ පැත්තේ මේ පැත්තේ ඔව් හොඳට කියනවා කියලා ඔව් ඔව් ශෂිකත් එක්ක තියෙන මේ සම්බන්ධතාවය කොයි වගේද මමද ඔව් ඔව් මාමයි ශෂිකා බොහොම ළඟින් ආශ්‍රය ඒ කියන්නේ අපි ඇවිල්ලා මේ මම මට කෙනෙක් දවසක් හම්බුනොත් මාත් එක්ක ජීවිත කාලෙම මාත් එක්ක ඉන්නවා ඒ වගේ ශෂික මට කවද්ද දවසක් හම්බුනා වගේ නෙමෙයි ඊට වැඩි අවුරුදු ගානක් ඔයා වුණත් බලන්නකෝ අදින් පස්සේ ඔයා වුණත් බලන්න ඒක මගේ ශෂිකගේ දවසක් අපි දෙන්න හමු වුණා එදා ඉඳලා අද වෙනකන් ඒ බැඳීමේ විදිහමයි ඒක තමයි මට කෙනෙක් මොනම කෙනෙක් අපි කියන්නේ මේ තාක්ෂණ ශිල්පිනුනත් මම කියන්නේ මං කෙනෙක්ගේ හදවතට ලං වෙනවා එයා අයි එයාටවත් මාව අතහරින්න බෑ. ඉතින් මම මං අපි සින්දු උදාහරණ කිව්ව සින්දු ඒ මොකද්ද කියලාත් අහගත්තේ නැහැ. ඒ කියන්නේ එහෙම එකක් තියෙනවා. බොන්ඩ් එකක් තියෙනවා. දැන් අපි පේනවනේ. මම හිතන්නේ අපි මේ ලෝකෙට ආවයන් පස්සේ අනිවාර්යයෙන් මේ ලෝකේ හැවදාලා යන්න ඕනේ මිනිස්සුනි. ඉතින් අමතක නොවෙන්නම දෙයක් කරලා යන්න ඕනේ. එතකොට
හරියටම හරි. ඒක තමයි හරිම වචනේ. අපි ඇවිල්ලා ඉන්නේ මොකක් හරි කාර්යයකටනේ. අපි හැමෝම ඉවලා තියෙන්නේ මේ ලෝකේ යම්කිසි කාර්යයක්. හේතුවක් නිසා. එතකොට ඒ හේතුව ඇතුලේ අපි යම්කිසි දෙයක් ඔබ කිව්ව හරියටම හරි. මොකක් හරි දෙයක් අපි මතකිට දෙයක් කරලා යන්න ඕනේ. නැතුව නෑ මේකේ. මේකේ ඉන්න අඳුම ගන්න ඔක්කොම අඳුගෙන හවියන්න ඕනේ. මුකුත් නැත්තම් හොදේ ගා කියලා තියාගෙන යන්න. අන්නේ මරණාට පස්සේ නිකන්. ඔව් ඒක නිසා. අපි ගැන වර්ණනා කරන්න මරණාට පස්සේ. ඉතින් එතකොට අපි මොකක් හරි හොඳ දෙයක් මතක හිටින දෙයක් කරලා යන්න ඕනේ. මොකද දෙවියන් වහන්සේ පවා කෙනෙක් මැවුනන් පස්සේ ඉනිෂිය කළා. ඔව්. එහෙම කතාවක් තියෙනවා මොකක් හරි බයිබලෙක කොතන හොදේ දැනගෙන මන් දන්නේ. ඉතින් මම හිතනවා හමු වෙන හැම කෙනෙක්ම යද්දි මනුස්සයා හොඳ කෙනා කියලා කියන්නේ. ඉතින් මෙයාව අපි අතට අන්න එහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ අදින් පස්සේ අපිත් හමුනවා එහෙම තමයි. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. හොඳයි. අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. අපි විරාමේ නැනතුරු අපි නැවතත් සම්බන්ධ වෙමු. මේ වතුර දෙකක් දෙන්න. සුන්දර නිවෙලා හසේ
ලස්සනයි අපේක්ෂා ෆිල්ම් එකේ ලස්සන ගීතයක් මිල්ටන් මල්ලවාරච්චි මහත්මයයි ඇන්ජලින් ගුණතිලක මහත්මියයි අපි මේ වෙලාවේ සිහිපත් කිරීමක් කරනවා එයට කරන ගෞරවයක් කෘතගුණ සැලකීමක් විදිහට මම හරි ආසයි මේ ගීතයට මේ කියන්නේ මම හිතන්නේ මම පළවෙනියටම ගීතයක් ගායනා කරනකොට මම මේ ගීතය ගායනා කරා මේ මං හිතන්නේ මංජුලත් එක මංජුල මොරගහත් එක ඒක සිංහල මට එදා ඉඳන් මේ සිංදුවට මාර ආසාවක් කියන්නේ හිතේ තියෙනවා ඒ සිංදුව එදා ඔබ ගායනා කරද්දි චිත්‍රපට දර්ශනත් නැවෙනවා කෙනෙකුට මාලි ෆොන්සේක මාත්මේ ඇවිදගෙන යන විදිහ මටම ඇවිල්ලා තියෙනවා හරි මේ දැන් එතකොට මේ ඔය හොඳ ගති ගුණනේ දෙන්නගේ තියෙනවද මේ නරක ගති ගුණ එහෙමත් තියෙනවද දෙන්න එහෙම මට මං සම්බන්ධ මෙතරට එන අය සමහරවා කියනව නේද ඔව් නෑ දඟවඩ හොඳට යාළු වෙලා දඟවඩ යනකොට පොඩ්ඩක් තරහ වෙනවා මට දුක හිතෙනවා ඉතින් අනේ ඔව් මෙයා ඒ කියන්නේ හරි සෙන්සිටිව් ඉක්මන්ට අඬනවා මෙයා මට දුක හිතෙන එක තමයි මට දෙන ගැටලු මම ඒක නිසා ඒ කියන්නේ අය දන්නවද හොඳ හදවතක් තියෙනවා ඔව් ඒකයි මම දා මේ ඒක හදවත ඒ කෙසේ වෙතත් සංගීත හදවතක් හරි අඩු ඒ කියන්නේ ඔව් දුක හිතෙනවා ඒක ගැන හිතලා හරි දුකයි අයිත් ඒක ගැන දුකට නෝ දුක හිතන්නේ කියලා දුකයි ඔව් දුකයි ඒක ෆෝල්ට් එකක් අනිත් එක තමයි කේන්ති යනවා ඒ දුකට සමහරක් කියලාද කේන්ති යනවාද කේන්ති යන හිම නෙවෙයි ඒ සම මට නිකන් දැක්කම කේන්ති යන්නේ නැහැ වගේ නෑ මට කේන්ති යන අවස්ථාවක් තියෙනවා නේද ඇත්තම නැහැ හරි මාඩුයි මම හිතන් ඉන්නේ කේන්ති යන ලෙඩක් කියලා ඒකයි කේන්ති යනක ලෙඩක් කියලා මම හිතෙන් හිතාගෙන ඉන්නේ කේන්ති යන කේන්ති යන්නේ නැත්තේ කාටද නෑ ඒක ලෙඩක් කියලා හිතාගත්තම මට නම් යන්නේ නැහැ සාමාන්‍ය ඇත්තටම මම දන්නේ නැහැ මට වැඩි එහෙම කේන්ති යන්නේ නැහැ මට මොකක් හරි කේන්තියක් ඇති වුණොත් මට ඇඬෙනවා මටත් දුකයි ඇත්තටම හැබැයි ඔය ඕක අහන්න හොඳම දෙන්න මේ දෙන්න නෙමෙයි. වයිෆ්ලා හස්බන්ඩ් ලාගේ. ඔව් ඒක ඇත්ත. නමුත් ඉති දෙන්න අතර තියෙන දේවල් තියෙනවා නේද? යාළු මිත්‍රාදීන්ගේ නෑ මම කියන්නේ කේන්ති යන්නේ කියන එකට උත්තරේ. ඔය ඒක හරි ඉතින්. මහත්යාගෙන් සහ නෝනාගෙන් අහන්න ඕනේ ඊළඟ කොහොමද කියලා. ඒ කියන්නේ ගොඩක් ලාට කේන්ති යන්නේ නැති කට්ටියට හස්බන්ඩ් ගෙන් හරි වයිෆ් ගෙන් හරි තමයි කේන්ති පිට වෙන්නේ. එහෙම නැද්ද? මට අපේ වයිෆ්ට කේන්ති යන්නේ නැති වෙලාවක් හොල පුළුවන් නම් දෙන්න පුළුවන් නම් මට අර බොරු කියන්න බෑ කියලා මැසේජ් එකක් කියලා. අනිත් එක බබා ඉක්මනට එන්න කියලා මිසේ මේ වොයිස් මැසේජ් එක. එයා නිදි මං එයා නිදි මං එන වෙලාවේ. එයා මැසේජ් එකක් කියලා තිබුණා කොහෙද ආයේ ඉන්නේ ඉක්මනට එන්න කියලා. මාර ප්‍රශ්න තියෙන්නේ. අපේ දුදොලකම් ඇති ඒවාට ඒවා අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්. අනිත් අය දන්න වෙන්න පුළුවන්. සමහරක පාර යද්දි අහක බලන් වෙන කල්පනාවල අපි ප්‍රශ්න ලැනවනේ. මේ වෘත්තිමේ ගැටළු අරමින් එක්ක. ඉතින් අර එහෙම මූණ බලලා hina වෙන්න බැරි කෙනෙක් ඉන්නවා සමා වෙන්න. ඒ වණ කමින් කරපු දෙයක් නෙමෙයි. සමහරක් කළාට එහෙම මටත් වෙලා තියෙනවා. අපේ අම්මි මට හැමතිස්සෙම කියනවා. අම්මි මට කියනවා මම හරිම හැබැයි මං එහෙම නැහැ. ඔව් මොකද? මනුස්සෙක් එක්ක කතා කරන්නේ නැහැ. මනුස්සෙක් දිහා බලන්නේ නැහැ. එහෙම එකක් නෙමෙයි. මොකද මේ රටේ මම ප්‍රොෆෙෂනල් ශිල්පියෙක් වුණාට මේ රටේ තියෙන ආර්ථික, සමාජීය, දේශපාලන ගැටලුවලට මාත් මුණ දෙනවනේ. මමත් ওই කියන පෝලිං වලත් ඉන්න වෙනවා. මටත් ওই කියන බඩමුට්ටු ගන්නත් වෙනවා. ඒකට මම සමාජයේ කල්පනාවක ඉන්න වෙලාවක වාහන යන වෙලාවක තව කෙනෙක් මගේ දිහා බැලලා බලන් ඉඳලා මන් ඔබල ඉඳ වෙන්න පුළුවන්. ඒක මගේ මම නෙමෙයි. ඒ මේ සමාජ විසින් නිර්මාණය කරපු කෙනාට මොකක් හරි වැඩක අපි ඉන්නවා. දැන් අනිත් මේක ඉවර වෙලා ටක් ගාලා අනිත් වැඩේ ඒක ඔළුවේ ඒක දැන් ඔයගොල්ලෝ ලයිව් එක කියන එක අපි අද ඔළුව දිනම් තිබ්බේ. තියෙනවා. දැන් කවුරු හරි hina වුණත් අර ඒක hina වෙන්න යාට රියැක්ට් කරන්න අපිට මූඩ් එක නැහැ. එහෙම අවස්ථා තියෙනවා. තියෙනවා අනන්ත. දෙනුවන් මොනාද තිබෙනම් දැන් ඔබ අවුරුදු 15කට වැඩි වන්තර ඔබ ශේෂ්ත්‍ර ඇතුලේ. ඒතර දැන් මොනවාද දැන් තියෙන ඩ්‍රීම් මේ කියන්නේ මොනවාද දැන් තියෙන සිහිනය ඒ දැන් ඔබට ඉලක්ක ඇතිනේ රංගකාරයෙක් ඒ මොනවාද? කොයි කාලෙත් වර්තමාන ජීවත් වන කෙනෙක් මම අනාගතයකට දැන්ටත් බලාපොරොත්තු නැහැ මට. මම මේ වෙලාවේ සක්සස් වෙන තමයි බලන්නේ. ඒ වෙලාවේ ඒ වෙලාවට ඒ සිද්ධාන්ත ටික කරගෙන ආව මිසක එහෙම ලොකු අරමුණු මගේ ජීවිතේ නැහැ. මම යහපත් ජීවිතයක් ගත කරන්න ඕනේ කියන එක විතරමයි හිතුවේ. ඒක තමයි අදත් හිතන්නේ. ඒක තමයි මම හෙටත් හිතන්නේ. මම ඇත්තටම මේ ලොකු හෝප් එකක් නැහැ. මට දුව හම්බුනාම තමයි يعني බිරිඳ ගර්ල්ෆ්‍රෙන්ඩ් බිරිඳ කරගන්න බලාපොරොත්තු තිබ්බා. දැන් තාත්තා කෙනෙක් වුණා. දැන් එයාව ලොකු කරගන්න එක ආසාව බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් මගේ ජීවිතේ මම කියන්නේ මම සාර්ථක වෙන්න ඕනේ අද ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. එතකොට 100%යි කතා කරන්නේ.
තේරෙනවද මම කියන්නේ අපි හැම වෙලෙම මේ දිනෙදා දවස ගත කරන දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මෙත් තියෙන එකනේ වර්තමාන ජීවත් වෙන්නේ කියලා වර්තමාන ජීවත් වෙනවා අනාගතය හෝ අතීතයේ වෙච්ච සිද්ධි ඇත්තටම අටක් වොත් මතක් කරන මිසක නැත්තම් ඒක ගැන ආවර්ජනයකට යන්න කැමති නැහැ අනාගතය ගැනත් එහෙමයි දින් මේ වෙලාවේ ලැබෙන කැරක්ටර් එක අද දවස හැමදාම අලුතෙන් ෂූටින් යන මිනිස්සෙක් වගේ තමයි මම ඉන්නේ මගේ ශේෂ්ත්‍රේ කට් මගේ ෆීල්ඩ් එකට යන මම වෙලාවට ෂූටින් යනවා මම කීන විදිහටම වැඩ කරනවා මම කීන දේම කරනවා අධ්‍යක්ෂකවරයා කීන දේම කරනවා රයිටර් ලියල් දින දේම කියනවා ඒකද මම අහන්නත් හදුවේ ප්‍රශ්නයක් ඒක ඔබ වචන දානවද දැන් රයිටර්ගේ ඔව් දැන් මම දැන් අපි නාට්‍යයක් ඉදිරියට ගත්තම පොඩි දැන් ප්‍රසන චරිත ළඟපානකොට පොඩි මෙහෙම එකක් තියෙනවා ඒවට ඇඩ් කරන්න අවස්ථාවක් දෙනවා ඔහු ගියා මොඩල් එකකින් එකක් තියෙනවා දැන් මම ගත්තම එක මොඩල් එකක් මගේ නිවායාසයෙන් එන කෑල්ලට ඒගොල්ලෝ මට අවස්ථාව දීලා තියෙනවා හැබැයි සාමාන්‍ය දිලිමුණි මගේ නාට්‍ය දැන්ට ලීන කෙනා ඉතාම දක්ෂ රයිටර් කෙනෙක්. එයාගේ එකට ඇත්තටම හිනා යනවා. ඒකට එකතු කරන සමහර දවස්වල දේවල් නැහැ. සමහර දවස්වලට එයාගෙන් අවසර ඇතුව දානවා. ආ මම තමයි අවස්ථාව දීමු කතා කරන්න මම විතරක් නෑ නෑ මම අවසර ඒවා කතා කරන්න බලන් ඉන්නන්නේ. නෑ නෙමෙයි මේ මගේ ලයිව් එක. හරි. ඉතින් මගේ නෑ මම ඉතින් ගෙදර ගිහලා අපි හට්ටි ගියයි තනියෙන් මයික් ටයිසන් වගේ ගියේ. ඒව නෑ. පව්වනේ මෙයා කතා කරන්න මේ නිලන්ති මට කතා කරන්න දෙයක්වත් නැහැ බොනික්කා ගියත් නිලන්ති වැඩ කරපු සෑහෙන කට්ටියක් ඉන්නවනේ ශේෂ්ත්‍රය ඇතුලේ ඒ කියන්නේ ඔබ එන්නෙත් ඔය මේ විකට නළුවන් එක්කම ශේෂ්ත්‍රයට ආපු ගමන් මගන් එදිනේ ජොලි හලෝ නම් නොයෙක් දේවල් මතක් කරන් ගියොත් දේවල් තියෙනවා ඔය හැමෝගෙම එක එක ලක්ෂණ ඇතිනේ ඒවත් එක්ක දෙනුවන් එක්ක වැඩ කරන්න එහෙම චරිතයකට සම්බන්ධ වීම එහෙම කැමැත්ත තියෙනවද කොහොමද ඒක අනිවාර්යෙන් හැබැයි ඇක්ටිං අපිට අපි දෙන්නට ඇඩ් කරන්න හම්බෙලා නෑ මම එකක ෆිල්ම් එක ළඟපාලා තියෙනවා මම ඒක සෙසු චරිතයක් ඇත්තම මම සර් ලාස්ට් චාන්ස් එකේ හිටියා මම ෆොටෝග්‍රාෆර්ට ඇඩ් කරේ ආ මට එහෙම ලොකු මෙයලත් එක්ක ළඟපාන අවස්ථාවක් ලැබුණේ නෑ අවස්ථාවක් ලැබිලා නෑ එකට දෙබස් කියන්නේ අපි ගොඩක් වෙලාවට බොයි ටීවී රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් වල තමයි ගොඩක්ම හම්බෙලා තියෙන්නේ හැබැයි මෙහෙම රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් වල අර මාස ගණන් ඉතින් අපි අවුරුදු ගණන් එකට වැඩ කරනවා ඒක වෙන එකක් නමුත් ගොඩක් අය කැමති ඇති පුළුල් තිරේ දකින්න ඔබ දෙපළ මම දන්නේ අධ්‍යක්ෂකවරු ඉන්නවා නම් අවස්ථාව මේක අවස්ථාවක් දෙන්න නේ දුන්නත් ඉතින් හොඳයි පස්සේ විසඳලා දෙන්න පුළුවන් මේ රටේ තියෙන සිනමා පස්සේ ඔන්න දැන් බලලා අපිට අවස්ථාවක් දෙන්න ඕනේ දැන් මේ කලාව ගැන ටිකක් කතා කරනකොට ගොඩක් කට්ටිය මේ කලාව පිළිබඳව තෝරගත්තේ අපරාධ කියන එක තමයි බොහෝ දෙනෙක් කියන්නේ හැබැයි ඔබ දෙදෙනාම කලාකරුවන් උපරිම තලයට ගිහපු කලාකරුවන් දෙපළ තමන්ට සහජයෙන් ලැබුණු දේ උපත්යෙන් ලැබුණු දේ ඒ විතරක් නෙවෙයි වාසනාවට ලැබුණු දේ මම නම් ඒකයි විශ්වාස කරන හැමෝටම කලාව කියන දේ පිහිටන්නේ නැහනේ හරිද මම කියන විදිය එතකොට මේ අපි කතා කරන කලාව වුණත් එක්තරා වූ කලාවක් මාධ්‍යයක් කොහොමද කලාව ගැන දැනෙන්නේ තමන්ගේ වෘත්තිය ගැන කොහොමද ආඩම්බර වෙන්න පුළුවන් කමක් තියෙන්නේ ඇත්තටම ආඩම්බරයි කියන්නේ අපි අද මේ මෙතන ඉන්න එක මේ අපිට ලොකු ආඩම්බරයක් හැබැයි සමහරක් වෙලාවට හිත යට දැන් අපිට සමහරක් දක්ෂතාවල් පෙන්වන්න මට හම්බෙච්ච චාන්සස් මදිද කියලාත් එහෙම මමත් මගේ හිතේ පසුතැවිලි සමහරක් වෙලාවට මේ ඇති වෙලා තියෙනවා ඒ කියන්නේ දැන් අපිට මොකක් හරි කැරක්ටර් එකක් පෙන්වන්න අපිට අධ්‍යක්ෂකවරයෙක් අපිව ගන්න එපෑ ඒකට අන්න ඒ වගේ එහෙම පොඩි පසුතැවිල්ලක් තියෙනවා කැරක්ටර්ස් හම්බුණා මදි මට මේක පෙන්වන්න මොකද මට මේක කරන්න පුළුවන් මට ඒ උනාට මේ හම් වෙලා නැහැ මෙහෙම ඉතින් ඒ වගේ කැරක්ටර්ස් කීපයක් තියෙනවා දැන් ඇවිල්ලා බලමු ඉතින් ඉස්සරහට අන්න ඒ වගේ නැත්තම් ඒ කියන්නේ ඇත්තටම අද ඉන්න තැන මිනිස්සු අපිට ආදරය කරන අදටත් පොඩි ළමයාගේ ඉඳන් වැඩිහිටියා දක්වා දැක්කහම අනේ මිස් කියලා කතා කළා අර ඒ තෘප්තිය තියෙනවා ඉතින් අර කොහේ තැනක ගියත් අර ඒ රෙස්පෙක්ට් එක ඉතින් ඒ ලැබෙන එක හිතට කලා ශිල්පිනියක් වුණ එක ගැන ඇත්තටම සන්තෝෂ වෙනවා ඩාන්සින් ගැන හැමතිස්සෙම ඉතින් ඒගොල්ලෝ අපිව දැක්කම ඇප්‍රීෂিয়েට් කරන එක ඉතින් අපිට ලොකු සතුටක්. ඒ කියන්නේ දුකක් නැහැ කලාව තෝරගත්ත එකට. නැහැ අනිවාර්යෙන්ම දුකක් නැහැ. හැබැයි අපි දැන් එක එක ජීවිතේ වයස් මට්ටම් වල ගත තීරණනේ. සමහරක් ඒවා වෙනස් කරන්න බෑ. දැන් එදා සෙනෙහින් නොබැඳුණා නම් එදා විවක් නැහැ කියලා කියනවා. සමහර දේවල් එදා කරපු නිසා තමයි අද කරන්න වෙලා තියෙන්නේ. මම රංගන ශිල්පියෙක් වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. හැබැයි මම කියන්නේ මේ ඔක්කොම සිද්ධි වෙන්න ඕන විදිහ තමයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මොනවා හරි ක්‍රමවේදයක් ඇතුලේ. ඉතින් මම කියන්නේ මම බෞද්ධෙක් වීම, ශ්‍රී ලංකාවෙක් වීම, මගේ දෙමව්පියන්ගේ දරුවා වීම, මගේ බිරිඳගේ ස්වාමි පුරුෂයා වීම, මගේ දරුවාගේ තාත්තා වීම, රංගන ශිල්පියෙක් වීම මේ ඔක්කොම මගේ ජීවිතේ මට ලැබිච්ච
මේ කියන්නේ මගේ පින මත පදනම් වෙච්ච දේවල් කියලා මම විශ්වාස කරනවා. එදා ලංකාවේ කලාකරුවෙක් වුණේ අවු 19 දී වටේ ගෑන් ළමයින්ට පේන ඇඩ්වර්ටයිස්මන්ට් වලට ගියානේ. අර ජීවිතේ ඉන්න කියලා පේන්නේ. හැබැයි මේකට බැස්ස ගත්තාන් පස්සේ මේකේ තියෙන ගැඹුර තේරුණේ. දැන් මොහොත මැද පීනලා තියෙන. දැන් අපි කැමති කිව්වත් අකමැති කිව්වත් දෙපැත්තම එක හා සමාන ගැඹුරක් තියෙන. දැන් බරක් එක්ක පීනනවා. ඉතින් මම විශ්වාස කරනවා මම කලින්ම කිව්වේ ඒකයි මේ අපේ සහෝදරයා හව ප්‍රශ්න උත්තරේ මේ දවසේ සාර්ථක වුණොත් මට හෙට දවසේ වැඩක් ලැබෙයි කියන විශ්වාසය මත තමයි අද මේකේ පදනම තියෙන්නේ. ආපසු හැරී බලන්නේ නැහැ අතීතය ගැන හිතන්න තියෙන නිසා. හැබැයි තෘප්තිමත් කියලා දැනෙනවා මේම වෙලාව දැන් ඔකොලෙ එහෙම කියද්දි දැන් සහෝදරයා කිව්වානේ අපේ කාලේ විකට නළුවා කියලා මට ඒක හරි අද දවසේ ලැබිච්ච සම්මානේ. ඒක නැත්තම් මට ඒක ෆීල් වෙන්නේ නැහැ. මොකද මම ඒ ගැන ෆීඩ්බැක් එකක් බලාපොරොත්තු නොවි. අඹ ගහක් වගේ තමයි සමාජ ජීවත් වෙන්නේ. අඹ ගෙඩි දෙනවා අයිත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා හොඳ දේ ලැබුණොත් මම සතුටු වෙනවා. මොකද මෙතනින් එහාට සර්වයිව් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ අපි දැන් කලාකරුවෝ විදිහට යන්න හදන්නේ. ඉතින් අපි මේ මම මේ කරන දේ තෘප්තිමත්ද නැද්ද කියලා මගෙන් ඇහුවොත් ප්‍රශ්නේ ඔව් මම තෘප්තිමත්. හැබැයි මේ 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 රටක් ඇතුලේ මේ අපි කරන දේ ඇතුලේ මේකේ තියෙන අනාරක්ෂිතභාවය මේකේ තියෙන වෙන වෙන ගැටලු එක්ක ගත්තම අපි යන්නේ අතුරේ කියලායි මට හිතෙන්නේ. මම හිතන්නේ මම මොකද අරපෞල් ඇති කෙනෙක් විදිහට. හරිද? මං කියන්නේ අපි මේක ෆයිනෑන්ෂලි කොහොමද අපි ස්ටැබ්ලිෂ් වෙන්නේ කියන එකත් ඉතින් අපි පදනම කාගේ මතද? අපි කවුරුද හොඳින් තියාගන්න ඕනේ? අධ්‍යක්ෂකවරුද? චැනල් වල අයිතිකාර මහත්තුරු මෙහා ඒක අයද? නැත්නම් ප්‍රේක්ෂකයාද? අපි කාවද හැමෝම හොඳින් තියාගන්න ඕනේ. මේ කෙනෙක් ගැස්සුනොත් ආයා අපි ගන්න. එයා බෑන්ඩ්. හරියටම හරි. එයා බෑන්ඩ්. එයා එපා ගන්න. එහෙම කියලා එතනට වැටුනොත් ඒ තීරණේ සිල්වනා ගත්තොත් ඔයා ඔබතුමිය මගෙන් අහපු නංගි මගෙන් අහපු සහෝදරි මගෙන් අහපු මගේ අනාගත බලාපොරොත්තුව පදනම තියෙන මගේ අතේද නැත්නම් ඔය කියන වෙන අයගේ අතේද? ඒක නිසා අපි මේක දෙයයන්ට බුදුන්ට බාර දීලා මේ අපි කරන දේ හැවිත කරමු කියන මතය තමයි දැන් ඉන්නේ. ඔය ඇත්ත. කුමන හෝ නාලිකාවකින් බෑන්ඩ් කරොත් එහෙම ඒකට යන්න බෑනේ. යන්න බෑ. ඔව් ඒක නිසා කවදාකවත් කිසිම දෙයකට සම්බන්ධතාවයක් ගොඩනගන්නේ නැහැ. ගොඩක් වෙලාවන් වලට කලාකරුවන් ඔසවා තබන්න අදවන විට මාධ්‍ය සහ මාධ්‍යකරුවන් ප්‍රේක්ෂකයන් වගේම මම හිතන්නේ ලොකු මෙහෙවරක් කරනවා. මෙහෙවරක් කරනවා මාධ්‍ය ආයතන. ඔව්. ඉතින් මාධ්‍ය ආයතන සහ මාධ්‍යකරුවන් තමයි නාමයන් ලබා දෙන්නේ. මාධ්‍ය ඔසවා තබනකොට මාධ්‍යකරුවන් විදිහට අපි ඔබලට ගෞරව නාමයක් දී යුත්තේ කරපු කාර්යයන් වලට. එසේ අපි එහෙම නොදී අපි කුහක වුණොත් එහෙම මම හිතන්නේ ඔබගේ පැවැත්ම රැඳෙන්නෙත් නෑ අපේ පැවැත්ම රැඳෙන්නෙත් නෑ. මම හිතන්නේ මේකව කාරණා විතරක් ගොඩක් දේවල් තියෙනවා. සාමී සරලයි වගේ පෙවුනට බොහොම ගැඹුරින් දේවල් හිතනවා කියලා හිතනවා. ජීවිතේ පිළිබඳ ගොඩක් දේවල් තියෙනවා. ඔබට හොඳක්මත් තියෙනවා. නෑ මම හිතන්නේ අපි රංගන ශිල්පීන් කියන්නේ බුද්ධිමත් අය වෙන්න එපේ. ඔව්. නේද? සහ හැමෝටම අදහස් ප්‍රකාශ කිරීමේදී ඔය වගේ දක්ෂ විදිහට ප්‍රකාශ කරන්න බෑ. වෙනස් විදිහේ දේවල් හොඳයි. මේ කොමනත් මේ වැඩසටහන අවසානට අපි ඇවිල්ලා ඉන්නේ මනෝජ් පීරිස් මහත්මයා මේ වෙලාවේ බොහොම ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කිරීමක් කරන ඔබ දෙපළ මෙතන සම්බන්ධ කරලා දුන්නේ අපිත් ආදරේ අපේ ආයතනය වෙනුවෙන් ලොකු දෙයක් හැබැයි ඊට පස්සේ කෝල් දෙකක් මම ගත්තා අන්සර් කරේ නෑ මනෝජ් අයියා නංගි ප්‍රෝග්‍රෑම් එක එච්චරයි මං අයියේ කෝල් දෙකක් ගත්තා සැහැන්දයක් කරන්න පුළුවන් කෙනෙක් මම පීරිස් මහත්මයා. හැබැයි බය වෙන්න දෙයක් නැහැ නියෝජිතේ පත් කරන්න තියෙන්නේ. ඒ නිසා නියෝජිතය එහෙන් යවන පණිවිඩ. හොඳයි මේ ගොඩක් සූති. අපිටත් ගොඩක් පිං සිද්ධ වෙනවා. සම්බන්ධ වුණාට සියලු කාර්යයන් සියලු නිර්මාණයන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව තවත් අපව පිනවන්නට අපව හිනස්සන්නට අපි වෙනුවෙන් පෙනී සිටින රසයන් මවන්නට ඔබ දෙපළටම හැකියාව ලැබේවා ශක්තිය ලැබේවායි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපිත් එමේ. Thank you so much. කාලේ මණ්ඩලට ශෂික අපි අවසන් ගීතය ඒක අනිවාර්යෙන් කියන්නේ. හොඳයි අපි සමු ගන්නට සුදරම් වෙන්නේ හැමෝටම එහෙනම් අපි ප්‍රාර්ථනා කරමු අදවසේ යහපත් සුබ දවසක් වෙන්නට කියලා.
සුවඳ සබන් නැඟ ගාලා හායා මුකිලින් දින්දි ඇදලා නාලා හැඩ වැඩ වෙන්න ඔයා ලස්සන සලු පළඳා එනවා ඔබව සුවඳ සබන් නැඟ ගාලා හායි හායි මුකිලින් දින්දි ඇදලා නාලා හැඩ වැඩ වෙන්න ඔයා ලස්සන සලු පළඳා එනවා ඔබව සොයා video saha pravruti naramimata ihada button ekak click kara siyata tv subscribe karanna aluth video gana mulinma danaganna mema sinuwa click karanna